ආහාර පාන වැලඳීම පිළිබඳ සිකපද ධන්ත පෝණ ශික්‍ෂාපදය. යෝ පණ බික්හු අදින්නං මකදවාරං ආහාරං ආහාරයිය අනඥත්‍ර උදකදන්ත පෝනා පාචිත්තිියන් පාචිත්්‍යය පාලිය එකසිය හත පිටුව. යම් මහනෙක් දිය දැහැටි හැර අනුසම්පන්නේකු විසින් නොපිළිගන්වන ලද ආහාරයක් උගුරෙන් ඇතුළට ගනී නම් පච්චිති ඇවැත්වෙයි. අධන්නාදානා පාරාජිකා ශික්ෂාපදේහි අදිින්න යන වචනයෙන් කියවෙන්නේ අනුන් අයත්දේය මේ සිකපදේ අදින්න යන වචනයෙන් කියවෙන්නේ නොපිළිගන්වන ලද්දය තමාට අයත්දය වුවද අනුසම්පන්නේයකු විසින් නොපිළිගන්වන ලද නම් එය අදින්න නම් වෙයි තමා විසින් ගෙන වැලදුව ඇවැත්වෙයි මක ද්වාරය යනු උගුරය නොපිළිගත් දෙයක් උගුරට ඇතුළු නොකළහොත් මකයට ගත් පමණින් ඇවැත් නොවෙයි මෙහි ආහාරයයි කියනුයේ කණබොන සියල්ලමය යාවකාලික යාමකාලික සත්තහා කාි යාවජීවක වශයෙන් දක්වා ඇති සියල්ලම ගිලන දේය යන අර්ථෙන් ආහාර නම්වෙේ. අදින්නය විනයපාලියෙහි විස්තර කර ඇත්තේ මෙසේය. අදින්නන් නාම අපපටි ගහි තකං උච්චති. න්නනාම කායේනවා කාය පටිබද්දේනවා නිස ගියනවා දෙන්තෝ හත්ත පාසේ ටිතෝ කායේනවා කාය පටිබද්දේනවා පතිගන් හාති ඒතං දින්නංනාම අදින්නේ යනු නොපිළිගන්නා ලද්දය දින්නය නම් කයින් හෝ කයහා බැදී ඇති හැඳදි ආදී යම් කිසිවකින් හෝ භික්ෂුවකගේ අතට හෝ භාජනයට වැටන පරිදි අතින් මුදාහෙලීමෙන් හෝ දෙන කල්හි අත්පස සිටි භික්ෂුව කයින්ම හෝ කයහා බැදී ඇති පාත්‍රාදී දයකින් හෝ පිළිගනී නම් එසේ පිළිගන්නා ලද්දය එය දින්න නම්වේය යනු ඒ පාලිපාටේ තේරුමයි. දැහැටි හා පිරිසිදු ජලය තමා විසින්ම ගෙන වැලදිය හැකිය. වතුරොට යම් කිසිවක් මිශ්්‍රවී ඇති නම් පිළිගෙන මිස නොපිළිගෙන නොවැලදිය යුතුය. ආහාරපානයන් ඉදිරිෙහි තබා දායකයා විසින් ඉමං බික්खाං බික්්ු සංගස්ස දේම යැයි කීමද දීමකි. යම්කිසිවක් මේ ඔබවහන්සේට දෙමිය කියා හෝ පූජා කරමිය කියා හෝ ඉදිරිෙහි තැබීමත් දීමකි එසේ දීමෙන් වස්තුව භික්‍ෂුවට අයත්වේ එහෙත් එපමණින් එය භික්‍ෂුවට නොවැලදිය හැකිය වැලදීමට සුදුසුුවීමට ඒ දායකයා ලවා හෝ අන් අනුසම්පන්නේකු ලවා පිළිගන්වා ගතීතුය දායකයා විසින් බික්කු සංගස්ස දේම යැයි වචනයෙන් දෙන ලද්ද උපසම්පන්නේයකු විසින් ගෙන අන් උපසම්පන්නේයෙකුට පිළිගැන්වීමද නුසුදුසුය. උපසම්පන්නේයෙකු විසින් නොපිළිගෙන ඔසවන ලද ආහාරය උග්ගහිතික නම්වෙයි. එය සියලුම උපසම්පන්නේයන්ට අකපය. නොපිළිගෙන උපසම්ප्यය को විසින් ඔසවන ලද්ද අनුසම්පන්නයන්ට දිය යුතුය ඒ ලැබු අනුසම්ප්‍යයා නුවනැතියකු වී පසුව භික්‍ෂූන්ට පිළිගැන්ුවහොත් වැලදීම කැපය උගහනය පටි ගහනය किා ගැනීම් දෙකක් ඇත ඒ දෙේ වෙනස පවිදධන් විසින් හොඳින් දැන ක්‍රියා කළ තිය යම් किसीවක් තැබූ තැින් ඔසවා ගැනීම උගගහන නම්වෙයි තමාගේ අතේ හෝ අතේ ඇතිභාජනයහි හෝ අනෙකෙකු විසින් තබන දෙය හෝ අතට භාජනයට හෙලන දෙය හෝ ගැනීම පටික් ගහන නම්වෙයි උගගහිතය වැලඳීමෙන් ප්චිති ඇවැත්වෙයි ගියන් විසින් තැටිවල තබා භික්ෂුව ඉදිරියට අල්ලන තැටියෙන් හෝ භාජනයෙන් හෝ භික්ෂුව යම් කිසිවත් තමාගේ අතින් ගැනීමද උග්ගහන නම්වෙයි එය වැලඳීමෙන් ප්චිති වෙයි කවර ආකාරයකින් හෝ පිළිගතද පිළිගැනීම හරියන්නේ නොවෙයි පිළිගැනීම හරියන්නේ පංචාංගේයකින් යුක්තවීමනි පංචාන්ගේ මෙසේය. එක මධ්‍යිම ප්‍රමාණයෙන් කාය බලය ඇතියෙකොට එසවිය හැකි දෙයක්වීම. දෙක පිළිගන්වන පිළිගන්න දෙදෙන ඔවුනවුන් අත් පස සිටීම තුන පිළිගන්වන දෙය භික්‍ෂුව වෙත එලවීම හතර කයින් හෝ කයහා සම්බන්ධ දෙයකින් හෝ මුදාලීමෙන් හෝ දීම, ප භික්ෂෝ විසින් කයින් හෝ කයහා සම්බන්ධ වී ඇති පාත්‍රාදී යම් කිසිවකින් ගැනීම. මේ පිළිගැනීම සම්පූර්ණවීමට තිබිය යුතු පංචාංගයේය. මධ්‍යම බලඇති පුරුෂයකුට එසවිය නොහෙන දෙයක් කීප දෙනකුන් විසින් හෝ මහා බැලතියකු විසින් හෝ ඔසවා පිළිගැවුවද එය සිද්ධියට නොපැමිණයි අධ්‍ය्यම බල ඇතියෙකුට එසවිය හැකි තරමේ දෙයක් දුබලයන් දෙතුන් දෙෙනෙකු විසි නොසවා පිළිගැන්නුවද පැත්තක් ඔසවා ඒ පැත්ත භික්ෂුවගේ අතේ තැබුවද භික්‍ෂුව අත බිම තබා සිටියදී අතට පෙරලුවද පිළිගැනීම සිද්ධවෙයි. අත්පස යනු දෙරියන් හමාරය ගණන්ගනු ලබන්නේ භික්ෂුවකගේ පිටිපස සිටය. භික්‍ෂෝ වාඩිවී සිටිනවානම් ඔහුගේ ශරීරයේ පිටිපස කෙළවරේ පටන් පිළිගන්වන තැනැත්තාගේ පිළිගැන්වීමට දිගුකරන අත හැර ඉතාම සමීප අගේට දෙරියන් හමාරක් තිබේනම් අත් පස ලැබෙයි. ඒට වඩා දුරින් සිට අමාරුවෙන් අත දිගුකට හෝ පිළිගැන් වුවද සේ කළදය නොපිළිකත් දෙයක්ම වෙයි දිග මිට ඇති හැන්දකින් දුරසිට බෙදුවද පිළිගැනීම සිදු නොවෙයි වලදනකාල්ලෙහි දුරසිට බෙදන්නට තැත් කරනවා නම් වැලක්විය යුතුය වලකද්දීම බෙදූයේ නම් ඒ නැවත පිළි ගැෙන වැලදිය යුතුය පිගන්වනදය භික්‍ෂුවක්කගේ අතට හෝ භාජනයට නොයලවා ආහාරය ගෙනවිත් ගන්නය කියා භික්ෂුව ඉදිරියේ තබාගෙන සිටියද නොගත යුතුය ගතද පිළිගැනීම සිදු නොවේ. තැටිය කලා පළතුරු ආදී යමක් ගෙනවුත් ගන්නය කියා ඒ තැටිය භික්ෂෝවෙත එලවා නම් යටින් අතතබා සම්පූර්ණ තැටිය පිළිගෙන අනික් අතින් එහි ඇති තමාට වෝමනා දෙයක් ගැනීම සුදුසුය පිළිගැනීම සිද්ධය. පිළිගන්වන්නාාව භික්ෂුවකගේ අත්පස සිට අතින්ම භික්‍ෂුවකගේ අතෙහි හෝ භාජනයහි හෝ ආහාරය තැබීම මෙෙන්ද. හැඳි ආදී උපකරණයකින් එසේ දුනද අතින් හෝ හැන්දෙන් මුදා, භික්‍ෂුවකගේ අතට හෝ භාජනයට හෙළුවද පිළිගැනීම සිදවෙයි. මේ තුන්නාකාරයෙන් එක්කාකාරයකින් නොදුන්දය තමා අයත් දෙයක් වුවද නොපිළිගත්දය බැවින් නොවැලදිය යුතුය. අනුසම්පන්නයා පිළිගන්වන දෙය භික්ෂුව විසින්ද කයින් හෝ කයහා සම්බන්ධ වූ දෙයකින් ගත යුතුය භක්ෂුවකගේ අපේක්ෂාව ඇතිනම් පිළිගන්වන්නා ඒ වස්තුව භික්‍ෂුවගේ අතේ තැබුවද, ශරීරයේ අන්තනක තැබුවද, පිළිගැනීම සිද්ධය. භික්‍ෂුවගේ අතේ ඇති භාජනයහි තැබුවද, භික්‍ෂුවගේ ශරීරය හා සම්බන්ධ වී ඇති අන් කිසිවක තැබුවද, පිළිගැනීම සිද්ධ වෙයි. භික්‍ෂුව සමීපයේ භාජනය තබා, එය යටත් පිරිසේෙන් ඉදිකඩු තුඩකින්ුවද ස්පර්ශකරගෙන ඉන්නා කල්හි එයට හෙලන ලදදය පිළිගත්තේ වෙයි. භාජන බොහෝ ගණනක් එකිනෙකට ගැටිනසේ තබා එකක් ස්පර්ශකර සිටියදී ඒ භාජනවලින් කවරකට හෝ බෙදන දෙය පිළිගන්නා ලද්දේ වෙයි. භික්ෂුව ඇදක් මේසයක් පොටුවක් අල්ලාගෙන සිටියදී එහි තබන ලද දෙයක්ත් පිළිගන්නා ලද්දේ වෙයි තැනකින් තැනකට ගෙනයා නොහෙන පරිදි පිහිටුවා ඇති දෙයක හෝ නොගෙනයාහැකි ගලක හෝ තැබීමෙන් පිළිගැනීම සිදු නොවෙයි ගසින් වෙන් නොකල එහි ඇති කොලයකට පිළිගැනීමද නුසුදුසිය සියඹලා ආදී කුඩා කොළ ගොඩක පිළිගැනීමද නුසුදුසිය උපසම්පන්නේයකු විසින් පිළිගත්දය සියලුම් උපසම්ප්‍යයන්ට කැපය එසේම එක් උපසම්පන්නේයකු විසින් අකප ලෙස ගත්දය සියලුම උපසම්පණ්‍යයන්ට අකපය නොපිළිගෙන වැලදිය හැකි දෙය බුදුන් වහන්සේ විසින් සාර්පයන් දෂ්ට කළ භික්‍ෂූන්ට අනුදත් මහා විකට නම් බෙහෙතක් ඇැත නම් අසූචි මුත්‍ර, අලු නැටි යන මේවාය. ඒ සියල්ල මිශ්වකොට සර්පයන් දශ්ට කළ තැනැත්තාට පෙවිය යුතුය. සර්ථයා දෂ්ට කළ අවස්ථාවහි පිළිගන්වා ගැනීමට කෙනෙකු නැති නම් එය තමාවිසින්ම ගෙන වැලඳීමට අනු දැන ඇත්තේය. අනුජානාමි භික්කවේ චත්තාරි මහා විකටානි ධාතුම් ගුතන් මුත්තං, ජාරිකං මත්තිකන්ති අනුජානාමි භික්්‍රවේ සති කප්පය කාරකයේ පටික්්ගහ පේතුම් අසතිකප්පිය කාරකයේ සාමං ගහෙත්වා පරිබුංජිතුන් මහාවග්ගපාලිය පන්සිති හතර පිටුව අන්තෝ වෘත්තාදී අකප්පිය වස්තු නභික්කවේ අන්තෝ වුත්තං අන්තෝපක්කං සාමං පක්කං උග්ගහිත පටික් ගහිතකං, පරිබුංචි තබ්බං යෝ පරිබුංජය ආපත්ති දුක්කටස්ස. මහාවක්්ග පාලිය පන්ය හස් හතර පිටුව. මනනි අන්තෝ වෘත්තයද අන්තෝපාකයද සමංපාකයද උග්ගහිත පටික් ගහිතයද නොවැලදිය යුතුය යමෙක් වැළදුවහොත් ඔහුට දුකුලා ඇවැත්වෙයි. අන්තෝ වුත්ධ යනු සංගයාට හෝ භික්ෂුවකට හෝ අයත් සහසය ආපත්තිය සිදුවීමට ප්‍රමාණවත් වූ වාසය කිරීම සඳහා කළ කුටියක එක්රයක් තබන ලද සංගයාට හෝ භික්ෂුවකට හෝ භික්‍ෂණියකට හෝ අයත් දේය. අන්තෝපක්ක යනු එවැනි කුටියක පිසින ලදදේය සයංපාක යනු භික්ෂුවක් තමා විසින්ම පිසින ලද දේය. උග්ගහිත පටික්ගහිත යනු භික්‍ෂුවක් විසින් පිළිගැනීමක් නැතිව සියතින් ගෙන පසුව අනුසම්පන්නේය ලවා පිළිගන්වා ගත්දේය. සංගයාට හෝ භික්‍ෂුවකට භික්‍ෂුණියකට පෞද්ගලික වශයෙන් හෝ අයත් සහ සය ආපත්තිය සිදුවීමට ප්‍රමාණවත් ලෙස වාසය කරනු පිණිස තනා ඇති කුටිය අකප්පිය භූමි නම්වෙයි. ජිහි අන්ට අයත් ගෙවල් අකප්පිය භූමි නොවෙයි. සංගයාට අයත් වූද භික්‍ෂූන්ට පෞද්ගලික වශයෙන් අයත් වූද කුටි කප්පිය භූමි කර ගත හැකිය. එහි ක්‍රමය විනය කර්ම පොතේ දෙසය හැටේක පිටුවේ දක්වා ඇත. සාංගික වූ හෝ භික්‍ෂුවකට පෞද්ගලික වූ හෝ යවකාි යාමකාලික වස්තුවක්, අකප්පිය කුටියෙහි එක්්‍රයක් වුවද තිබි පිළිගෙන වැළදුවහොත් දුකුලා ඇවැත්වෙයි. තමාමගෙන වැළදුවහොත් දුකුලා ඇවතක් හා පචිති ඇවතක් වෙයි. අකප්පිය කුටියේ තැබූ සත්තාහ කාලික යාවජීවක වස්තුූන් වැලඳීමෙන් ඇවැත් නොවෙයි. අනුසම්පන්නේකුට අයත් දෙයක් අකප්පිය කුටියේ තබා පසුදින භික්‍ෂූන්ට පිළිගැන් වෝහොත් වැලඳීමෙන් ඇවැත් නැත. අකප්පිය කුටියේ පිසු අනුසම්ප්‍යයන් අයත්දය ලැබී වැළදුවද ඇවැත් නොවෙයි. උපසම්ප්‍යයන්ට අයත් සහල් ආදයක් අකප්පිය කුටියේ පිස වැලදුවහොත් ඇවැත්වෙයි භික්‍ෂුවක් කොතනැක හෝ තමා විසින් පිස වැලදුවහොත් දුකුලා ඇවැත්වෙයි. විහාරස්ථානයක කප්පිය කොටියක් නැතිවුවහොත් නිතර ඇවැත් සිදුවයේ හැකිය. ඒ නිසා ගෙයක් කප්පිය කොටියක් වශයෙන් විනයානුකෝලව සම්මත කරගත යුතුය. කප්පිය කොටියක් සම්බත කරගන්නා ආකාරය, විනයකර්ම පොතේ දෙසේ හැට දෙක පිටුවේ දත හැකිය. ලික විභාගය විනය සිකපද තේරුම් ගත හැකිවීම පිණිස භික්‍ෂූන් විසින් පිළිගෙන වැලඳිය යුතු ආහාර පානආදයේ කාල විභාගය දැන සිටිය යුතුය යකා යාමකාලිකය සත්තාහ කාිය යාව ජීවකය යැයි වලදන්නා වූ වස්තූන් සිව් කොටසකට බෙදා ඇත්තේ පිළිගෙන එදින මජ්ජන්ති කාලතෙක් පෙරවරු කාලෙහි පමණක් වැලදීමට සුදුසු වස්තූහු යාව කාලික නම් වෙති. ධං්්‍ය වර්ගහා ඒවායින් පිසූ කැඳබද්ද මස්මාලු එළවලු ව්‍යන්ජනද නොෙක් පිටිවර්ගවලින් පෙළියල කරන කැවිරිවර්ගද ආහාරය පිණිස ගන්නා පොල් කොස් දෙල් ගස්ලබු, කෙසෙල්, බෙලි දියවල්, දොඩම් නාරංආදී පලවර්ගද ආහාරය පිණස ගන්නා අල කොල කඳන් කරටි මල් ආදිය හා ඒවායින් තණන නොයෙක් ආකාර කෑමද බිත්තර කිරි දී යනමේ සියල්ල යාව කාලික වස්තුය කොටින් කියතහොත් සත්තාහ කාලික වශයෙන් විශේෂයෙන් නියම කර ඇති වස්තුූන් හැර ආහාර පිණිස ගන්නා සියල්ලම යාවකාලික වස්තුය. යාවකාලිකයේ ලක්ෂණය ආහාර පිණිස ගන්නා බවය. පිළිගෙන එදින රාත්‍රියයේ පශ්චිම යාමයතෙක් තබාගෙන වැලදීමට සුදුසු පාන වර්ගයෝ යාම කාලික නම් වෙති අනුජානාමි භික්කවේ අට්ටපානානි, අම්බපානං, ජඹුපානං, වෝචපානං, මෝචපානං, මදුපානං, මුද්ධිකපානං, සාලුකපානං, පාරුසකපානං මහාවග්ගපාලීිය හයිසිය දාහතර පිටුවෙන්. යනුවෙන් අනුදන්නා ලද අෂ්ටපානයද ඒවාට අනුලෝම වන දෙහි දොඩම් සියඹලා බෙලි දෙலும் ආද කුඩා පලවලින් ඇල්දියෙන් සාධනලද පානේද යාමකාලිකය. අවුවෙන් පැසවා ගන්නා ලද්දේද යාමකාලිකවෙයි. ගින්නේ පැසවා ගන්නා ලද්දේ නම් යාවකාලිකයට අයත්වෙයි. විකාලයේ වැලඳීමට සුදුසුනොවෙයි අනුජානාමි භික්හවේ සබ්බං පලරසං ටපෙත්වා ද්ඥ පලරසං මහාවග්ගපාලිය හයසිය දාහතර පිටුහ. යනුවෙන් වදාරා ඇති පරිදිී දාං්්‍ය පලයන්ගේ හා ඒවාට අනුලෝම වන මහාපලයන්ගේද රසය හැර සිසිල් දියෙන් හෝ හිරු රැසින් රත්කිරීමෙන් හෝ පිළියල කළ සියලු පල රසයද යාමකාලිකය අනුජානාමි භික්හවේ සබ්බං පත්ත රසං ටපෙත්වා ඩාක රසං මහාවග්ගපාලිය අයසි දාහතර පිටුව. යැයි වදාළ පරිදි තැම්බූ කොළවල රසය හැර සිසිල් දියෙන් සාධන ලද හෝ හිරුරැසින් රත්කරන ලදහෝ පානේද යාමකාලිකය අනුජානාමි භික්කවේ සබබං පුප්පරසං ටපෙත්වා මදුක පුප්ප රසං යනුවෙන් අනුදන වදාරා ඇති මීමල් රසය හැර සිසිල්දියෙන් පිළියල කර ලද්දා වූ මල් රස පානයත් හිරුරැසින් රත්කරන තැබූ පානයත් යාම කාලිකය මීමල් රසය මධ්‍යවර්ගයක් වන බැවින් ප්‍රතික්ෂේප කර තිබෙයි ාවජීවක පත්‍රයන්ගේ රසය පිරිසිුදු ජලයෙන් පැසවාගත් පානය යාවජීවකය එයට සත්තාහ කාලික වූ හකුරු මිශ්ල කළහොත් හත් දිනක් කැපය අනුජානාමි විික්කවේ උච්චු රස යැයි වදාරා ඇති බැවින් තිරිසිදු උප්පැනිිද විකාලෙහි කැපය. එය සත්තාහ කාලිකයට අයතිය ගිතෙල්ිය, වෙනරුය, තලතෙල් පොල්තෙල් ආදී සියලු තෙල්ිය, මී පැනිය, උක් හකුරුය යන මේවා සත්තාහ කාලික වස්තූහුය. වරක් පිළිගෙන හද්දිනක්ම තබාගෙන කාලෙහි වුවද විකාලෙහි වුවද ඒවා පරිභෝග කළ හැකිය. කාලෙහි යාව කාලික වස්තුූන හා මිශ්ලකොට වැලදීම සුදුසුුවන්නේ කාලෙහි පිළිගත් ගිතෙල් ආදිය පමණකි. ඊයේ පිළිගත් ගිතෙල් ආදිය අද පිළිගත් ආහාරවලට මිශ්ලකොට නොවැලදිය යුතුය හකුරු, සීනි සූකිරි යන මේවාත් සත්තාහ කාලිකයටම අයත්්‍යය යාවකාලික යාමකාලික සත්තාහ කාලික වස්තූන්ට අයත් නොවනබෙහෙත් පිණිස ගන්නා සියල්ල යාවජීවකය යාවජීවක වස්තුූ පිළිගෙන තබා කරුණක් ඇතහොත් කාලයහිත් විකාලේහිත් ආදී කෙළවරතෙක් පාරිභෝග කළ හැකිය ඉගුරු කහා සදුලනු වදකහ අරත්ත සැවැන්දරා කලාදුරු කටුකරෝසන අතිවිඩයන් සළු පස්ල් මහ පස්මුල් ආදී සියල බෙහෙත් මුල්ද වළඟසාාල් ගම්මිරිස් කොත්್තමල්್ලි අ සුළුදුරු මාදුරු කළුදුරු තිප්පිලි අරලු බුලු නෙල්ලි ආදී බෙහෙත් පි නිසගන්නා පළ ජාතිද අප කොහොඹ දුම්මෑල්ල නික බටු ආඩතෝඩා දෙහි යකිනාරන් ආදී පලා කොල නොවන බෙහෙත් කොළ ජාතිද කොසඹ පොතු මාදන් පොටු පොටිල පොතු ආදී පොතුද. ඉඹුල් මැලියම් ආදී මැලියම්ද දුම්මලද ලුණු ජාතිද ලෝහා ජාතිද ගින්නෙන් දැවූ මත්්‍ය මාංසාදයේ அලු අගුරුද ඉටිවර්ගද ගල්වර්ගත ධාතුවර්ගද යන මේ සියල්ල යාවජීවකය යාවකාලිකය කාලේහිම කැපය ඉතිරිතුන විකාලේහිද කැපය විකාලභෝජන ශික්‍ෂාපදය යෝ පන බික්හු විකාලේ කාදනීියංවා භෝජනීයංවා කාදයවා බුජයවා පාචිත්ියන් පාචිත්්‍යය පාලිය එකසිය දෙක පිටුව. යම් මහනෙක් විකාලේහි කාද්‍යයක් හෝ භෝජනීයක් හෝ කෑවේ හෝ අනුභව කළේ හෝවේ නම් පචිති ඇවැත්වෙයි. මේ සිකපදෙහි කාදනීය භෝජනීය යන වචන දෙකට ආහාර පිණිස ගන්නා සියල්ල අයත්්‍යය. ඒවා අටුවාවෙහි දිගට විස්තර කර ඇත්තේය අරුුණෝදය පටන් හිරමුදුනට පැමිණීම දක්වා මේ කාලය පැවිද්ධන් ආහාර වලඳන කාලයයි. ඉරමුදුනේ පවත්නා වේලාවත් කාලයටම අයත්්‍යය ඉර මුදන පසුකළ තැන පටන් අරුුණෝදයතෙක් කාලය පවිද්ධන් ආහාර නොගන්නා කාලයයි. ආහාර ගන්නා කාලයට කාලයැයිද නොගන්නා කාලයට විකාලය යැයිද කියනු ලැබේ. ඔරලෝසු නොතිබුණු අතීත කාලයේ වේලාව දැනගැනීම සඳහා කාල ස්තම්භ පිහිටවා තිබිෙන විික්‍ෂූහු ඒවායින් හා වෙනත් ලකුණුවලින් කාලයේ දැනගත්හ. මෙකල වෙලාව දැනගැනීමට ඔරලෝසු ඇතිබැවින් පහසුය. ඔරලෝසු පෑගණ දවල් දොළහවීම කාලේ අවසානයේ හැටියට සාමාන්‍ය සලකති. එය ස්තීර නැත. සමහර දිනවල දවල් දොළහවන්නට කලින්ද කාලය ඉක්මිය හැකිය. සමහර දිනවල දොළහ පසුවී විනාට ගණනක් පසුවන තුරුත් කාලය තිබියහැකිය. සූර්ියෝදය වනවේලාවත් අස්ථ වන வேලාවත් මදින් මද දිනෙන් දින වෙනස් වෙයි. ඒවා ඇතැම් පංචාංග ලිත්තුවල දක්වා ඇත. ඒ ඒ දිනේ සූරයා උදාවන වලාවට හා අස්ත වනවෙලාවට හරි මැද මජ්ජන්තික කාලයය. උදේ හය පසුුවී විනාඩී. විසිතුනක්කදී හිරු උදාී හවස හය පසුුවී විනාඩි විසිතුනකදී බැසයන දෙනයේදී. දොළහ පසු වී විනාඩි විස්සක් වනතෙක් කාලය ඇතය. විකාලය එන්නේ දොළහ පසුුවී විනාඩි විසිතුනකනී. මාර්තුමාසයේ ඒ දිනය පැමිණේ. අලිම පහ පසු වී විනාඩි ගණනකදී හිරු උදාවන ඇතැම් දිනවල දවල් දොළහවන්නට විනාඩි කීපයකට කලින් ද විකාලය එළබෙයි. හරියටම කාල විකාල දෙක සොයාගැනීම අපහසු නිසා දවල් දානය දොළහට විනාඩී පහළවකට තරම කලින් අවසන් කර ගැනීම යහපති. එද්දාස් නොමසි අනුහයේ වී පැ භාගේකි නොර්ලෝසු වෙලා විද්‍රියයට ගෙනවුත් ඇතිබැවි සාමාන්‍යින් දොළහමාර දක්වා දානය සඳහා වේලාව ඇති බවත්, දොළහයි කාලට අවසන් කිරීම වඩා සුදුසු බවත් කලින් සඳහන්කර චේදය අනුව සැලකී හැකිය. ලේකම් විසින් කරනලද පසු සටහනකි. මේය ප්‍රඥප්ති වද්‍ය ශික්ෂපදයක් බැවින් කාලය එක්මයාමෙන් පසුකාලය ඇතේ යන හැඟීමෙන් වැලදුවද පචිති ඇවැත්වෙයි. නොදැනීම ඇවැත් නොවීමට කරනු නොවෙයි. විකාලෙහි වලදන අදහසින් ආහාර පිළිගැනීමෙන් දුකුලා ඇවැත්වෙයි. වලදින කල්හි ගිලින ගිලින වාරයෙහි පචිති ඇවැත්වෙයි. යාමකාලිකං, සත්තාහ කාලිකං, යාව ජීවිකං, ආහාරත්තාය පතිගන් හාති ආපත්ති දුක්කටස්ස, අජ්‍යෝහාරය. අජ්්‍යෝ හාරයේ, ආපත්ති දුක්කටස්ස පාචිත්‍ය පාලි එකසිය දෙක පිටුව. විකාලෙහි ප්‍රත්‍යයක් ඇතිකල්හි වැලදීමට අනුදැන වදාරා ඇති යාමකාලික සත්තාහකාලික යාවජීවක වස්තුූන්, ආහාර පිණිස පිළිගැනීමෙන් දුකුලා ඇවැත්වයි. වලදින කල්හි ගිලිනවාරයක් පාස දුකුලා ඇවැත්වෙයි. අනාපත්ති යාමකාලිකං, සත්තාහ කාලිකං, යව ජීවකං, සතතිපච්චයේ පරිපුංචති පාචිත්‍යපාල එකසිය දෙක පිටුව. යාමකාලික සත්තාහ කාලික යවජීවකයන් කරුණක් ඇතිකල්හි වැලඳීමෙන් නැවැත් නොවේ කරුණක් ඇතිකල්හි වැලඳීමෙන් ඇවැත් නැත යන මෙහි අදහස කරුණක් නැතිව වැළදුවහොත් ඇවැත් සිදුවන බවය පාසය කලාන්තය හතිය යනාදී කරුණක් ඇතිකල් හි, යාමකාලික පානයක් වැලදීම සුදුසුය. සත්තාහ කාලික යාව ජීවක්ක වස්තූන්, රෝගයක් ඇතිකල් හි වැලදීම සුදුසුය. කෙසි කරුණක් නැතිව රසවිදීම පිණිසහෝ අනුන්ගේ එල්දීම ඉට්ුකරුණු පිණිසහෝ වැලඳීම නු සුදුසුය. සනිීධකාර ශික්‍ෂාපදය යෝපන බික්්‍රෘු සංනිධ කාරකං කාදනීියංවා බෝජනීියංවා කාදේයවා බුංජෙයවා පාචිත්ියං පාචිත්්‍යය පාලි එකසිය තුන පිටුව. යම් මහනෙක් පිළිගෙන රයක් ඉක්මුණාවූ කෑයුත්තක් හෝ අනුභව කළ යුත්තක් හෝ කෑවේ හෝ අනුභව කළේ හෝවේනම් පචිති ඇවැත්වේ. භික්‍ෂුව විසින් ආහාරපාන පිළිගත යුත්තේ ඒ ඒ දිනයට සෑහෙන පමණටය. අධිකව පිළිගෙන මතුමතු දිනවල ප්‍රයෝජනයට නොතබාගත යුතුය. අද පිළිගත් යාවකාලික යාමකාලික වස්තූන් අදම අවසන් කළ යුතුය. පිළිගත් ආහාරපානවලින් වැඩිහරයක් ඇතිනම් ඒවා එදිනම අනිකෙකුට හෝ දිය යුතුය. දීමට කෙනෙකු නැතිනම් නිරපේක්ෂව හල යුතුය. පිළිගෙන දිනයක් ඉක්මුණුදය සංනිධකාරක නම්වෙයි. සංනිධි කාරක ආහාරයක් හෝ ගිලන් පසක් හෝ පසුදින වැලදුවද්ද පචිති ඇවැත්වෙයි. තමා පිළිගෙන සාමනේ ආදීන්ට නිරපේක්ෂව දුන් දෙයක් පසුදිනක ඔවුන් තමාට පිළිගන්වන ලද්දේ නම් වැලදීමෙන් ඇවැත් නැත. පசුදින තමා වලදනා බලාපොරොතුවෙන් සාමනේර ආදීන්ට දුන්දය ලැබීවැලදුවද ඇ වෙයි භික්‍ෂන්ගේ ප්‍රයෝජනය පිණිස කල්තබා ගතහැකි ටின் බෝතල් වල අසුනලද කෑමවර්ග පිටිවර්ග හෝ සහල් පොල් ආදිය හෝ දායකෝ දෙත්නම් ික්‍ෂූන් විසින් ඒවා නොපිළිගෙන අනුසම්පන්නේයන්ට පැවරිය යුතුය. එසේ පවරණලද වස්තුූන් ඔවුන් ඒ දිනවලදී පිළිගන්වත්ත හොත් පිළිගෙන වැලදීම සුදසුය. දාන පොළවලදී පිළිගෙන වලදා ඉති්‍රවන කල් තබා ගතහැකි ආහාර නිරපේක්ෂකව හැර ආපසු අනුසම්පන්නේෙකු ඒවා පරිස්සම් කර තබා පසුදිනක පිළිගැවුවහොත් වැලඳීමෙන් ඇවැත් නැත. වලදන පාත්‍රයේ හොඳින් සෝදා පිළිසිදු කර තබාගති යතිය. පාත්‍රයේ තැවරී ඉති්‍රවී තිබුණු කලින් පිළිගත් ආහාරවලින් ඉතා ස්වල්පයක් වුවද එදින පිළිගන්නා ආහාරයට මිශ්්‍රවී ගිලුණේ නම් එයින්ද පචිති ඇවැත්වන බව වින අටුවා වෙහි දැක්වෙයි. වැලදූ පාත්‍රය දෙතුන් වරක් හොඳින් නොසේ දුවහොත් දියවූ ආහාරය හා තෙල් එහි තැවරි සිටී. අව්වේ තැබූ කල්හි පාත්‍රයේ තෙල් උනුුවී එනවා පෙනෙනවා නම් ඇගිල්ල තදකොට ඇතිල්ලූ කල්හි ඉරි පෙනෙනවා නම් ඒ පාත්‍රය පිරිසුදු කරගෙන මිස එහි ආහාර නොවැලදිය යුතුය. වැලදුව හොත් ඇවැත්වෙයි බේශජ්්‍ය ශික්ෂාපදය. යානිකෝ පනතානි ගිලානානං බික්කූුණං පටිසායනීඥානී බේස්ජානී සයතීදං සප්පි නවනීතං තේලං මදු පානිතං තානි පටික් ගහෙත්තුවා සත්තාහ පරමං සනිධකාරකං පරිබුංචි තබ්බං තං අතික්කාමයතෝ නිස්සග්්‍යියන් පාචිත්තිියං. පාරාජිකා පාලි දෙසි අනුතුන පිටුව. ගිලන් විික්ෂූන් විසින් වැලදිය යුතු වෙෙහෙත් වූ ගිතෙල්වැඩරු, තෙල් මී පැණි උක්හකුරු යන මේවා පිළිගෙන සතියක් තබාගෙන වැලදිය යුතුය. සතිඉක්මවන භික්‍ෂුවට නිසගි පචිති වෙයි. ගිතෙල්වැඩරු තලතෙල් ආදී තෙල් පැණි උක්හකරු යන මේවා උසස් ආහාරයෝය ඒවා ලෝකෙහි බෙහෙත් වශයෙන්ද පරිභෝග කරති ඒවාට බෙහෙත්යයිද කියති. භාග්‍යවතුන් වහන්සේ විසින්ද ඒවා බෙහෙත් වශයෙන් පරිභෝග කිරීමට භික්‍ෂූන්ට අනුදැන වදාරා ඇත්තේය. විනේහි ඒ ගිතෙල් ආදී පස්වර්ගයට පංච බේසජ්්‍ය යන නාමය විවහාර කරනු ලැබේ ෙත් පරිභෝග කරනු කැමැති භික්ෂුව විසින් එක් වරකදී සතියකට සෑහෙන පමණට පිළිගත යුතුය. පිළිගත්තේ හත්වන දිනයේ අවසන් කළ යුතුය. ඉතිරිව ඇතිනම් අනිකෙකුට හෝ දිය යුතුය. ඇඟගැල්වීම් ආදී ප්‍රයෝජනයකට ගනිවියයි අධිෂ්ඨාන හෝ කළ යුතුය. නැතහොත් ඉවතලිය යුතුය. පිළිගෙන තමා අයත්ව ඒවා අටවන දිනේ නැගෙනතුරු තැබුවහොත් ඒ භික්‍ෂුවට නිසගි පචිතිවෙයි ඒ භික්‍ෂුව විසින් ඉඩං මේ අවුසෝ බේසජ්ජං සත්තාහ තිකන්තං නිස්ස්ගියන් ඉමාහං ආයස්මතෝ නිසජ්ජාමී පාරාජිගාපාලි දෙසි අනුතුන පිටුවෙන් යයි නිසජ්ජනය කොට ඇවත දෙසිිය යුතුය නිසඟි වී නිස්ජනය කොටලද චීවර ආදිය ඒ භික්‍ෂූන්ට නැවත අධිෂ්ඨාන ආදිය කොට පරිබෝග කළ හැකිය. නිසඟි වූ බෙහෙත් නිසජනයෙන් පසුද ලදද ඒවා ඒ භික්ෂෝ විසින් පරිභෝග කිරීමට නොසුදුසය. නිසට්හං පටිලබිත්වා න කායිකේන පාරිභෝගයන, ංචි තබ්බං න අජ්ජෝ හරි තබ්බං දීපේවා කාලවන්නේවා උපනෙත්තබ්බං අ්්‍යන බික්කුණා කායිකේන පරිබෝගන පරිබුංචි තබ්බං න අජ්ජෝ හරි තබ්බං පාරාජිකාපාලි දෙසි අනුවහතර පිටුව. නිසජ්්‍යනය කරන ලද්ද ලැබ හිසගැල්වී මාදී වශයෙන් කායික පරිබෝගයෙන් පරිෝග නොකළ යුතුය නොවැලදිය යුතුය පහන් දැල්වීම පිණිසොහෝ කලුකිරීම පිණිසොහෝ යෙදිය යුතුය අන්‍ය භික්ෂුවක් විසින් කායික පරිභෝගයෙන් පරිභෝග කළ යුතුය නොවැලදිය යුතුය අනිකෙකු විසින් නොපිළිගන්වන ලදුව තමා විසින්ම ගත් තෙල් ආදිය වැලදීමට නොසුදුසය ගැල්වීමට සුදුසුිය කොතෙක් කල් තබාගතද නිසඟි නොවේ වැලදුවහොත් පචිති ඇවැත්වෙයි. පසුව පිළිගන්නා ගෙන වැලදුවහොත් දුකුලා ඇවැත්වෙයි. පිළිගෙන රාත්‍රිය ගත වූ සත්තාහකාලික යාවජයවක වස්තූන් යාවකාලික වස්තුූන හා මිශ්්‍ර කළ වැලදීම නුසුදුසුිය අදකාලයේ පිළිගත ගිතෙල් ආදිය යාවකාලිකයන් හා එදිනම මිශ්්‍රවකර වැලදීමට සුදුසුය. එදින කාලයෙන් පසුව ඒවා ආහාරයන්ට මිශ්්‍ර කරන වැලදිය යුතුය. විකාලේහි පිළිගත් සත්තාහ කාලිකයට ආහාරයන් හා මිශ්්‍ර කළ වැලදීමට කාලයක් නැත.මී ඇට එ ඇ ආදී යාවජීවක ඇටවලින් ගන්නා තෙලද සතාහ කාලිකයේය. අද පිළිගත් ඇටවලින් අදම ගත්තෙල හදදිනක් කැපය. පිළිගත් ඇටවලින් දෙවන දින ගත්තෙල සදිනක් කැපය. තුන්වන දින ගත්තෙල පස්දිනක් කැපය. හතරවන දිනය ගත්තෙල සිව් දිනක් කැපය. පස්වන දින ගත්තෙල තෙදිනක් කැපය. සවන දින ගත්තල දෙදිනක් කැපය සත්මන දින ගත්තෙල එදින පමණක් කැපය පසු දින අරුණ නැගීමෙන් පසු ඒවා නිසගී වෙයි අටමන දිනයේ ගත් තෙල ඇඟගැල්වීම ආදිය පිණිස කැපය වැලඳීමට අකැපය පිළගෙන සද්දින ඉක්මුණු තෙල් එක් භාජනයක ඇත්තේ නම් එය එක් ඇවතක් වෙයි භාජන බොහෝගරණක ඇත්තේ නම් භාජන ගණණින් ඇවැත්වයි අන්‍ය නිසග්ගිය වස්තූන්ගෙන් ඇවැත්වන්නේ ද එසේමය. ප්‍රනීත භෝජන ශික්‍ෂාපදය යානිකෝ පනතානි පනීත භෝජනානි සයතීදං සප්පි නවනීතං තේලං මදුපානිතං මච්චෝ මංසං කීරන් දදී, යෝපන බික්කූ, ඒවරූපානී පනීත භෝජනානී අගිලානෝ අත්තනෝ අත්තාය විඤ්ඥාපෙත්වා බුංජෙය පාචිත්්‍යයාන් පාචිත්්‍යය පාලි එකසිය පහපිටුව. යම් මහනෙක් නොගිලන් වූයේ ගිතෙල්ියවැඩරුය, තෙල්ලිය, මීපැනිය හකුරුය, මාළුය මස්ය කිරිය දය යන මේවා මිශ්්‍ර ප්‍රනීත භෝජනය තමාගේ ප්‍රයෝජනය පිණිස ඉල්ලා වලදානම් පචිති ඇවැත්වයි. මෙහි ප්‍රනීත භෝජනයයි කියනුයේ ගිතෙල් ආදී ප්‍රනීත ජාති නවය අතුරෙන් කවරකෝ මිශ්්‍රකල සප්ත ධ්‍යානෙන් ධ්‍යානයන් අතුරෙන් ධ්‍යාන්නකින් පිසූ භෝජනයය. මෙහි නොගිලන් භික්ෂුවයයි කියනුයේ ප්‍රනීත භෝජනයක් නොලැබුවද යම්කිසි අපහසුවක් නැති භික්‍ෂුවය. ගිලන් භික්‍ෂුවය කියනුයේ ප්‍රනීත භෝජනය නොලැබෙතහොත් අපහසු භික්‍ෂුවය. නොගිලන් භික්ෂුව නෑෙකු හෝ ඉල්ලන ලෙස තැවරූ කෙනෙකු හෝ නොවන ගිහියකුගෙන් ගිතෙල් හා බත් දෙන්න යැයි කියා හෝ ගිතෙල් වත්කර බත් දෙන්න කියා හෝ ගිතෙල් මිශ්්‍ර බත් දෙන්න කියාහෝ ගිතෙල් සමග බත් දෙන්නය කියාහෝ ගිතෙලුත් බතුත් දෙන්න කියා හෝ ඉල්ලයි නම් ඉල්ලීමේදී දුකුලා ඇවැත්වෙයි. පිළිගැනීමේදීද දුකුලාා ඇවැත්වයි. ගිලන වාරයක් පාස පචිති ඇවැත්වයි වෙනරු ආදිය සම්බන්ධයෙන්ද කියනලද පරිද්දෙන් ආපත්ති විභාගේ සලකා ගතීතුය ගිතෙල් හා බත් ඉල්ලවූ කල්හි දායකයා වෙත ගිතෙල් නොතිබි බත් දී මේවායින් ගිතල් සාදාගන්නයැයි කිරිහෝ වෙනරු දුන්නේද ගිතෙල් දුන්නේ වෙයි භික්‍ෂුවට ඒවායින්ද පළමුකී පරිදීම ඇවැත්වෙයි ගිතෙල් හා බත ඉල්ලූ කල්හි එලුකිරෙන් ගත්තෙල් දුන්නේ නම් එය පිළිගතද ඉල්ලූදයින් අනිකක් ලද බැවින් ඇවැත් නොවෙයි. යම් නොගිලන් භික්‍ෂුවක් ශුද්ධ ගිතෙල් ආදිය ඉල්ලා නම් ඔහුට ඇවැත්වීම මහානාම සිකපදය අනුව කේුතුය. මහානාම සිකපදය ඉදිරියෙහි දක්වමු. මස්මාලුකිරි දී මේවා ඉල්ලීම පිළිබඳව නසූපංවා ඔොදනංවා අගිලානේ අත්තනෝ අත්තාය විඤ්ඥාපෙත්වා බුංචිස්සාමීතිී සික්කා කරණීයා. පාචිත්‍යය පාලි දෙසිය දාහත පිටුව. යන සිකපද අනුව ඇවැත් කියයුතුය. යම්භික්‍ෂුවක් ගිතෙල් ආදී ප්‍රනීත වස්තු නවයෙන්ම යුක්ත භෝජන එක්තැනකින් හෝ නොෙක් තැන්වලින් හෝ ඉල්ලා සියල්ල මිශ්්‍රකොට එයින් එක් පිනක් වැලදුවහොත් එකවරම පචිති ඇවැත් නවයක් වෙයි. ප්‍රථම පවාරණ ශික්‍ෂා පදය. යෝපන බික්කු බුත්තාවි පවාරිතෝ අනතිරිත්තාං කාදනීයන්වා භෝජනීයන්වා කාදෙයවා බුංචෙයවා පාචිත්තයන්. පාචිත්‍යය පාලි අනු අට පිටුව යම් මහනෙක් ආහාර වලඳමින් සිටියේ පවාරණය කළේ අනතිරිත්ත කාධයක් හෝ බෝජ්ජක් හෝ කන්නේ හෝ අනුභව කරන්නේ හෝ වේ නම් ඒ මහනහට පචිති ඇවැත්වෙයි. පවාරණ යන වචනය ප්‍රතික්ෂේප කිරීමය ආරාධනා කිරීම යන අර්ථ දෙකම කියවෙන වචනයකි සංඝ බන්තේ පවාරේමී දිට්ටේනවා සුතේනවා යනාදීන්හි පවාරණ යනුවෙන් කියවෙන්නේ ආරාධනා කිරීමය. මේ සිකපදේහි පවාරිතෝ යන වචනයෙන් කියවෙන්නේ ප්‍රතික්‍ෂේපයය. මේ සිකපදීහි අදහස් කරන පවාරණය භික්‍ෂුවක් විසින් ඕධන කුම්මාස සත්තු මච්ච මංස. යන පංචවිද භෝජනයන් අතුරෙන් යම් කිසි භෝජනයක් වලදමින් සිටිනා අතර. අනිකෙකු අත්පසයේ සිට ඒ භෝජනයන් අතුරෙන් යම් කිසි භෝජනයක් භික්‍ෂුවට පිළිගන්වන කල්හි එය ප්‍රතික්‍ෂේප කිරීමය. පංචවිද භෝජනයන් අතුරෙන් ඕධන යනු සාලී වීහි යව ගෝදුම හගු වරක කුද්‍රසක යන සප්ත ධ්‍යානයන්ගේ හා අනුලෝම ධ්‍යානයන්ගේද සහල්වලින් පිසූ බතය. ඒවායිෙන් පිසු කැඳවුවද ගත්තන පෙනෙන තර්මට උකුනම් භෝජනයටම අයත්වෙයි. පවාරණයට වස්තුවෙයි කුම්මාස යනු යවෙන් හෙවත් ඉරිගුවලින් සාධන රොටිහෝ එවැනි කෑම ජාතියකි සත්තු යනු බැදපු පිටිය, මච්ච යනු දිය මස්ය. මංස යනු ගොඩ මස්ය. වලදමින් සිටියදී අත්පසට පැමිණ පිළිගන්වන භෝජනය ප්‍රතික්‍ෂේප කළ භික්‍ෂුව, ඒ ඉරියව් වෙනස් කිරීමෙන් පසු අතරිික්ත නොවූ ්‍යාවකාලික ආහාරයක් වනදුවහොත් පචිති ඇවැත්වයි. කුල දූෂනාදියෙන් උපන් අකප්පිය භෝජනහා අකප්පිය මස්ද පංචවිද භෝජනයන්ට අයත් නොවූ කැඳ අල පලතුරු කොළ පොතු කරටිආදිය ප්‍රතික්‍ෂේපකිරීමෙන් පවාරණය නොවෙයි. පවාරණය සිදුවන්නේ පංචාංගයක් සම්පූර්ණවීමනිි. එක් බත්හුලක් වුවද ගෙල ඇති බව ඉදිරියට වැලදීමට ඔහුගේ මොකේහි හෝ අතෙහි හෝ පාත්‍රයහි හෝ තවත් ආහාර තිබීම පංචභෝජනයට අයත් යම්කිසි ආහාරයක් දායකයා විසින් එලවීම ඔහු භික්ෂුවගේ අත්පස සිටීම භික්ෂුව විසිම් කයින් හෝ වචනයෙන් හෝ එය ප්‍රතික්ෂයප කිරීම ඒ පංචා අංගයයි. ආහාර වැලදීම ආරම්භ කළ පසු භික්‍ෂුව එක් බත්හුලකුදු ගිලීමෙන් ඔහු වෙත කටෙහි හෝ අතෙහි හෝ වලදන භෝජනයන්හි හෝ ආහාර ස්වල්පයකොදුු ඇත්තේ නම් ඔහු වැලදීම අවසන් නොකළ කෙනෙකි. එසේ සිට දායකයා පිළිගන්වන භෝජනය ප්‍රතික්ෂප කිරීමෙන් පවාරණය වෙයි. භික්ෂුවගේ මුකෙහි හෝ අතෙහි කිසි ආහාරයක් නැතිව පාත්‍රයහි පමණක් ආහාර ඇතිකල්හි ඔහු එය අන්තැනකට ගොස් වැලදීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පාත්‍රය ආහාර අනිකෙකුට දීමට හෝ ඉවතට ලීමට හෝ බලාපොරොත්තු වේ නම් කාලයේ තුළදී ප්‍රතික්ෂේප කිරීමෙන් පවාරණය නොවෙයි. භික්‍ෂූන්ට පිළිගැන්වීම නොදත් ඇතැම් ගිහිියෝ ආහාරතැටි ආහාරපිගන් ගෙනවුත් ගියන්ට කෑම අල්ලන්නාක් මෙන් භික්‍ෂුව ඉදිරියේ කෑම භාජනය අල්ලාගෙන බලා සිටිති. ඒවා ප්‍රතික්ෂේප කිරීමෙන් පවාරණය නොවෙයි අවාරණය වන්නේ දායකයා විසින් භික්‍ෂුවගේ අතට හෝ පාත්‍රයට එලවන කල්හි ප්‍රතික්ෂේප කිරීමෙන්ය එලවීමය කියනුවයේ බෙදන්නට හෝ දෙන්නට ලංකිරීමය ඇතැම්හු භික්‍ෂුවට ලංවීම වරදක්්‍යයි සිතා හැකිතරම් භික්ෂුවට දුරින් සිට පිළිගන්වන්නට බෙදන්නට තැත්කරති දුරසිට පිළිගන්වන ඒවා ගැනීමෙන් ධන්තපෝන සිකපදෙන් ඇවැත් වෙයි. එබැවින් අත්පසට නොපමින දුරසිට දෙනදේ ප්‍රතික්‍ෂේප කිරීමෙන් ද පවාරණය නොවේ. පිළිගන්වන භෝජනය කයින් හෝ වචනයෙන් හෝ ප්‍රතික්ෂේප කළොහොත් පවාරණය වෙයි. දායකයා පිළිවෙලින් බෙදමින් එනවිට භික්ෂුව තමාළඟට දායකයා පැමිණීමට කලින්ම අතින් පාත්‍රය වසාගෙන සිටිනා කලිහි, දායකයා නොබෙදාගියද පවාරණය නොවෙයි. මෙසේ පවාරණය කළ භික්‍ෂුවට පවාරණය කළ ඉරියුවෙන්ම සිට කැමතිතා කල් ආහාර වැලදීමට අවසර ඇත. ඉරියාව වෙනස් කළ පසු අනතිරිත්த்த, බෝජනයක් වැළදුව ඇවැත්වෙයි. හිදගෙන පවාරණය කළ භික්ෂුවට ඒ ස්ථානය හිදිනාතුරු වලදීමෙන් ඇවැත් නැත. නැගිටීමෙන් පසු අනතිරික්ත භෝජනයක් වැලදුවද ඇවැත්වෙයි. දීර්ග ආසනයක වාඩි වී පවාරණය කළ භික්ෂුව ඒ ඉරියවුවෙන්ම එහාමහා වී තැන වෙනස් කළද, න් පසු වැලදීමෙන් ඇවැත් වෙයි. සිටගෙන හෝ යමින් ඇල්වතුර ටිකක් වුවද බීම වරදක් ලෙස විනය නොදත්තෝ සිතති. විනය නොදත් ඇතැම් භික්‍ෂූහු ඇවතට බියෙන් ඇල්දිය ටිකක් වුව වාඩිවී බොති. විනය නොදත් ගිහිියෝද භික්‍ෂුවක් සිටගෙන වතුර ටිකක් වුවද බොනු දුටහොත් සිල් නති භික්ෂුවක් යැයි ඒ භික්‍ෂුවට ගරහා කරද. විනේහි නම් හිටග නොවැලදී යුතුය යමින් නොවැලදී යුතු කියයා සික පද නැත. යම් භික්‍ෂුවක් සිටගෙන පවාරණය කළේ නම් ඒ භික්‍ෂුවට සිටි තැන හිටගෙනම කැමතිතා කල් වැලදිය හැකිය. වාඩිවී බැලදුව ඇවැත්වෙයි යමින් පවාරණය කළ භික්ෂුවට නොනැවති යමින් කැමතිතාක් වැලදිය හැකිය. යන ඉදිරියට වැටක් හෝ ගඟක් හෝ හසුුවී යා නොහි නැවතුනොහොත් ඉන් පසු වැළදුවහොත් ඇවැත්වෙයි. මේ කරුණ සමන්ත පාසාධිකා නම් වූ විනේ අටුවා වෙහි හයිසිය දහය පිටුවේ දක්වා ඇත. යෝ පන ගච්චන්තෝ පවාරේති සෝගච්චන්තෝව බංචිතුන් ලබති කද්දමංවා උදකංවා පත්වා ටිතේන අතරිත්තං කාරේ තබ්බං සචේ අන්තරා නදී පුරාහෝතිී නදීතීරේ ගුම්බං අනුපරියායේතේෙන බුංචිතබ්බං අත නාවාවා සේතුවා අත්තිිතං අබිරුහිත්වා පි චංකමන්තේනේව බංචිත්තබ්බං අත නාවා සේතුවා අත්ීතං අභිරුප් හිත්වා පි චංකමන්තේ නේව බොංචි තබ්බං ගමනන්න උපච්චි තම්බං අතිරිත්ත භෝජනය හා අනතිරිත්ත භෝජනය විහාරයට දන්ගෙනා දායකයන් ඒවා භික්‍ෂූන්ට බෙදා පිළිගැන්වීමෙන් පසුත් සමහරවිට බොහෝ ආහාරපාන ඉතිරිවෙයි සාංගික දාන පොළවලදීද බොහෝ ආහාරපාන ඉතිරිවෙයි. මේ සිකපදේහි අතිරේක භෝජනයයි කියනුයේ ඒවා නොවෙයි. පවාරණය කළ භික්‍ෂුව අතිරේක භෝජනයයැයි ඒවා වැළඳුවහොත් ඇවැත් වෙයි. මෙහි අතිරේක භෝජනයැයි කියනුයේ ගිලන් භික්‍ෂුවකගෙන් ඉතිරිවන භෝජනයට හා න කර්මයෙන් අතිරිත්ත කළ භෝජනයට ගිලන් භික්ෂුවක් වළදා ඉතිරිවූ භෝජනයක් ගිලන් භික්‍ෂුවක් උදෙසා විහාරයට ගෙනන ලදුව වැඩිවී ඇති ආහාරපානත් ගිලානාර්තිරිත්ත නම්වේ පවාරිත භික්‍ෂුවට ඒ ගිලානාතිරික්තය වැලඳීමට අනුදැන ඇත්තේය අතිරිත්ත විනය කර්මය කරන්නේ මෙසේය. ඒ විනයකර්මය කොට භෝජනය කැපකරගෙන වලදනු කැමති පවාරිත භික්ෂුව විසින් කැප වූද පිළිගත්තා වූද භෝජනයන් පාත්‍රයකො හෝ අන්බඳනක හෝ තමාට වලදින්නට ඕමනා පමණ ලා භික්ෂුවක් වෙත ගෙන ගොස් අත්පසෙහි සිට ආහාරභාජනය ඒ භික්‍ෂුව වෙතට ඔසවා අතරිත්තං කරෝත බන්තේ යැයි කියිය යුතුය අතරිත්ත කරන භික්ෂුව විසින් එයින් ආහාර ස්වල්පයක් ගෙන යටත් පිරිසයින් එක් බත්උලකෝ ගෙන වලදා ඉතිරි කොටස අලමේතං සබබං යැයි කියා පවාරිත භික්ෂුවට දිය යුතුය එසේ කිරීමෙන් ඒ භෝජනය අතරිීත්ත භෝජනයක් වී පවාරිත භික්‍ෂුවට කැප වෙයි බුද්ධ කාලයේ භික්ෂූන් වහන්සේලා හිීල්ධානය දවල්දාානය කියා දාන දෙකක් වැළඳූ බවට ලකුණක් විනය පොත්වලින් නොපිනයි ඒ කාලේ භික්‍ෂූහු සමහරවිට උදෙහි කැඳහෝ කැවලි ජාති වැළදූහ සමහරවිට කැදක් පමණක් වැළදූහ සමහරු කිසිවක් නොවැලදූහ. දිනකට එක්වරක් වලදන්නාවූ භික්‍ෂුවට මේ සිකපදේ රැකීම අපහසු නැත. උදේ දවල් දෙකටම වලදන භික්‍ෂූන්ට මේ සිකපදේ රැකීම තරමාකා පහසුය. උදේ වලදන කල්හි දායකයන් හෝ කැපකරුවන් ගෙනවිත් බෙදන ආහාරයන් ප්‍රතික්‍ෂේප කළහොත් එතනින් නැගිට දවල්ධානය අතිරිත්ත විනය කර්මය නොකොට වැළදුවහොත් වලදන පිඩක් පාසා පචිති ඇවැත්වෙයි. උදේ වලදන කල්හි පවාරණය සිදු නොවන්නට පරස්සම් වයයුතුය. උදේ වලදනා කල්හි සියල්ලම පිළිගන්වාගෙන තමා විසින්ම බෙදාගෙන වැලදීම පවාරණයෙන් මිදියහැකි එක්්‍රමයකි. බෙදන තැනැත්තා අත්පසට එන්නට කලින්ම ඔහු නැවැත්වීම ද එක්්‍රමයකි. දායකයා පිළිබෙලින් බෙදාගෙනෙන විට තමාවෙත පැමිණට කලින්ම වලදන පාත්‍රය හෝ භාජනය අතින් වසාගෙන සිටීමද එක්්‍රමයකි. මේ ක්‍රමවලින් බෙදීම නැවැත්විය නොහෙන කල්හි බෙදන තරමක් බෙදන්නට හැර තුෂ්ණම්භූතව වලදූ කල්හි පවාරණය නොවෙේ. දවාලටද අ තිරිත්ත භෝජනය වැලදිය හැකිය. ගෙනෙන පමණක් බෙදන්නට හැර සිටීමෙන් එන වරද බොහෝ ආහාර අපතේයාමය ආහාර අතර ඇතමුන්ට වැලදිය නොහෙන අප්‍රිය ආහාරද ඇත ඇතැන්ට වැලදුවහොත් රෝග හටගන්නා ආහාරද ඇත ඇති රෝග උත්සන්නවන්න අපත්්‍ය ආහාරද ඇත ඒවා ගැනත් භික්‍ෂූන්ට නිදහසක් තිබිය යුතුවද ඒවාගැන කිසිවක් විනේහි සඳහන්ව නැත ඒ නිසා අපට ද ඒවාගෙන පිළිපේදයුතු ආකාරයක් නොකිය හැකිය. සැදැහැවතෙකු භික්ෂූන්ට දානයක් දෙනකල්හි ඔහු දෙනදේ ප්‍රතික්‍ෂේපකොට භික්‍ෂූන් අන්තනකට ගොස් වලඳනු දැකීම දායකයාගේ සිත රිදන කරුණකි මේ සිකපදය පනවා ඇත්තේ ඒ නිසාය භික්‍ෂුව අල්පේක්ෂ විය යුතුය. ලදදයින් සතුටු විය යුතුය. ලදදේ ප්‍රතික්‍ෂේප කොට හොඳ හොඳදේ සෙවීමත් භික්ෂූත්වයට නොගැලපෙන්නකි. දවිතිය පවාරණ ශික්‍ෂාපදය. යෝපන බික්කු බික්කුම්, බුත්තාවිං පවාරිතන් අනතිරිත්තේන කාදනීයේනවා, භෝජනීයේනවා, අභිහට්ටුම් පවාරයිය අන්ද භික්කු කාදවා බංචිත්වාති ජානං ආසාධනා පෙක්කා බුත්තස්මිින් පාචිත්තියන්. යම් භික්ෂුවක් වළදා පවාරණය කරසිටින භික්ෂුවක් වෙත අනතිරිත්ත කාද්‍යියහෝ බෝජනහෝ එලවා ඒ භික්‍ෂුවට චෝදනා කිරීමේ බලාපොරොත්තුවෙන් මහන මේවා වලදන්න යයි කියනම් භික්ෂුව ඔහුගේ පැරැත්ත කිරීම නිසා වලදා නම් වැලදූ කල්හි. භෝජනය දුන් භික්‍ෂුවට පචිති ඇවැත්වේ. පවාරිත භික්ෂුව විත ආහාරය එලවීමේදී දෙන භික්‍ෂුවට දුකුලා ඇවැත්වෙයි. පිළිගන්නා කල්හිීද දුකුලා ඇවැත්වෙයි. භික්‍ෂුව ඒ ආහාරය වලඳන කල්හිී ගිලීමක් පාසා දුන් භික්‍ෂුවට දුකුලා ඇවැත්වේ. වළදා අවසානයේ පචිති ඇවැත්වෙයි. මහානාම ශික්ෂාපදය. අගිලානේන බික්හුණා චතුමාස පච්චය පවාරනාා සාධීතබ්බා, අ්‍යත්‍ර පුන පවාරණය අ්‍යත්‍ර නිච්ච පවාරණாය හතෝචේ උත්තරිං සාධියෙයිය පාචිත්තියන් පාචිත්්‍යය පාලි එකසිය විශ්සපිටුව බුදුන්වහන්සේගේ සුළුපියාගේ පුත්‍රයකෝන වයසින් උන්වහන්සේට මසකින් වැඩි මහනාම ශාක්‍යනම් වූ සකදාගාමී ආර්යශ්‍රාවකයක් විය බභගිය භික්‍ෂූන් විසින් එතුමාට කළ කරදරයක් නිමිත්තකොට මේ සිකපදය පණවන ලදී. මේ සිකපදට මහානාම සිකපදය යන නවදී ඇත්තේ ඒ නිසාය. සිකපදය වචනනුවය තේරුම් කරන්නට ගියහොත් තේරුම් ගැනීම අපහසුවන බැවින් එහි අදහස පමණක් දක්වනු ලැබේ. මේ සිකපදෙහි පවාරණයන වචනයෙන් දැක්වවෙන්නේ ප්‍රතික්‍ෂේපය නොව ආරාධනාවය සැදැවතක විසින් කාල නියමයක් හෝ බෙහෙත් නියමයක් හෝ බහෙත්වල ප්‍රමාණනියමයක් හෝ කොට තමාගෙන් බෙහෙත් පිළිගන්නා ලෙස ආරාධනාවක් කළහොත් ඒ අවස්ථාවෙහි බෙහෙත් ඕමනා නැතද රෝගයක් සෑදනු විටක ගන්නා අදහසින් ඒ ආරාධනාව පිළිගතයුතුය. තෙමසක් මගෙන් බෙහෙත්ගන්න ඉල්ලන්නය සිියුමසක් ඉල්ලන්නේය ජනාදී කාල නියමයක් කොට පවාරණය කළ ආරාධනය කළ දායකයාගෙන් යම් විික්ෂුවක් ඒ කාල එක්මීමෙන් පසු බෙහෙත් ඉල්ලා නම් පචිති ඇවැත්වෙයි. බෙහෙත් නියමයක් ඇතිව පැවෑරෝ දායකයාගෙන් ඔහු නියම කළ බෙහෙත් හැර අන් බෙහෙතක් ඉල්ලා නම් පචිති ඇවැත්වෙයි. බෙහෙත්වල ප්‍රමාණයක් නියමකොට පැවරු දායකයාගෙන් ප්‍රමාණයට අධිකව බෙහෙත් ඉල්ලුවද ඇවැත්වෙයි. බෙහෙත්වලින් ඕමනාවක් නැතිව සනීපයෙන් සිට බෙහෙත් ඉල්ලා නම් එයින්ද පචිති ඇවැත්වෙයි. පවාරණයේ කාලය ඉක්මගිය පසු රෝගයක් වැලදුුනොහොත් කාරණය කියා ඒ දායකයාගෙන් බෙහෙත් ඉල්ලුවද ඇවැත්නැත වන්නේ කාලය ඉක්මීමෙන් පසු ඒ පවාරණය ඉදිරිපත්කොට බෙහෙත් ඉල්ලීමනිි ගිලන් භික්ෂුවකට කාගෙන් බෙහෙත් ඉල්ලුවද ඇවැත් නැත ආහාර පිළිගැනීම හා වැලඳීම පිළිබඳ ශික්‍ෂා පදතිහක් සේකියාවෙහි ඇත ඒවා ශාසනාව තරණයහි එක සිය හත පිටුව විස්තර කර ඇති බැවින් මෙහි නොදක්බනු ලැබේ කප්පියා කප්ිය මත්්‍ය මාන්ස නභික්කවේ ජානං උදස්සි කතාං මංසං පරිපුංචි තබ්බං යෝ පරිබුංජෙය අපත්ති දුක්කටස්ස අනුජානාමි භික්කවේ තිකෝටි පාරි සුද්ධං මච්ච මංසං අධිට්ठං අසුතං අපරි සංකතාං වග්ගපාලිය පන්සි අනු හතර පිටුව. මහනනි දැන උදෙසා කළ මාන්සය නොවැලදිය යුතුය. යමෙක් වැළඳුවේ නම් දුකුලා ඇවැත්වෙයි. මහනනි භික්‍ෂූන් උදෙසා මරණු නොදුටු, භික්ෂූන් උදෙසා මරණ ලදයයි නොවැසු, භික්‍ෂූන් උදෙසා මැරුවේ දෝයි සැකයක් නැත්තා වූ ි පාරි සුද්ධ මාන්සය අනුදනිමි. ත්‍රිකෝටි පාරි සුද්ධ මාංශයේයයි කියනුයේ කරුණු තුනකින් පිරිසුදු වූ මාන්සයයි එය භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට වනදින්නට අනු දැන ඇත්තේය. කරුණු තුනනම් නොදැකීම නොවැසීම සැක පහළ නොවීම යන මේවාය නොදකීම යනු මිනිසුන් විසින් භික්‍ෂූන්ට දීම සඳහා ගොඩදිය සතුන් මරණු නොදකීමය. නොවැසීම යනු භික්‍ෂූුණු දෙසා සතුන් මරණ ලදයි කියනු නොවැසීමය. සැක පහලවීම වනාහි දැකීමෙන්ද ඇසීමෙන්ද ඒ දෙකින් තොරවද සිදවෙයි. පෙරදිනයේ මිනිසුන් මසුන් හෝ, ගොඩ සතුන් හෝ මැරීම සඳහා උපකරණ ගෙන යනු දුටියේ නම් ගමට භික්‍ෂූන් ගිය කල්හි ඔවුන් මත්්‍ය මාන්ස සහිත භෝජනය දුන්නේ නම් ඊඒ මිනිසුන් ගියේ භික්‍ෂූන් උදෙසා සතුන් මරන්නට දෝ යන සැකේ ඇතිවෙයි ඒගන සැකයක් ඇතිවී නම් ඒවා නොපිලි ගත යුතුය ඒ මිනිසුන් භික්‍ෂූන්ගෙන් ඒ මත්්‍ය මාංශ න පිළිගනීමේ හේතුව විචාරන්නේ නම් කාරණය කේතිය. ඉදින් ඔවුහු ස්වාමිණ අපි සතුන් මැරුවේ අපගේම ප්‍රයෝජනය පිණිසය නැතහොත් රාජපුරුෂාධීන්ගේ පිණිසයයි කීවාහු නම් ඒ මත්්‍යමාංශ කැපය. පෙරදිනේ මිනිසුන් සතුන් මරණ ලැද්ද යසන්නට ලැබූ ගමකට පසුදින භික්‍ෂූන් ගිය කල් හි මනුෂ්‍යියෝ භික්‍ෂූන්ට මත්්‍යමාංශ සහිත පින්්ඩපාතයක් දුන්නහවු නම් මේවා අපවදෙසා මැරු සත්තුන්ගේ මස්දෝ යැයි සැක පහළ වෙයි එසේ සැක පහළ වුවහොත් ඒ මත්්‍යමාංශය නොපිළිගත යුතුය ඉදින් මනුෂ්‍යයෝ නොපිලිගිනීමේ හේතු අසා භික්ෂූන් විසින් කාරණය කීකල්හි ඒවා භික්‍ෂූණු දෙසා මැරු සතුන්ගේ මස් නොවේ යැයි කීවාහුනම් මැපය සතුන් මරණ මරවන මිනිසෙකු භික්‍ෂූන්ට මස්මාලු සහිත දානයක් දුන්කල්හි භික්‍ෂූන්ට සැක ඇතිවිය හැකිය සැකයෙන් ඒවා නොපිළිගත යුතුය පිළිගතද නොවැලදිය යුතුය. දායකයා ඒ මස්මාළු භික්‍ෂූුණු දෙෙසා මැරු සතුන්ගේ නොවේ යයි කියතහොත් වැලඳීමෙන් ඇවැත් නැත පංචසුහි සහදම්මිකේසු යස්සවා තස්සවා අත්තාය උද්දිස්ස කතං. සබ්බේසං නකප්පති සමන්තපාසාධිකා හාරසිය තිස්හය පිටුව. භික්‍ෂූ භික්‍ෂුණී, සාමනේර සාමනේරී, ශික්‍ෂාමානා යන පස්, සහ දැමියන් අතුරෙන්, කවරකු ෝ උදෙසා කළ මත්‍ය මාංශ සැමටම නොවටී විනේහි මෙසේ දක්වා ඇතිබැවින් එක් විහාරයක භික්‍ෂූන් උදෙසා මැරු සතුන්ගේ මස අන්විහාරයකට දොනද. ඒ විහාරයේ භික්‍ෂන්ටද ඒවා කැපනැත. ඇවත පනවා ඇත්තේ දැන වැලදීම ගැනය. ඒ විහාරය භික්‍ෂූන් ඒවා අනිත්විහාරයක භික්ෂූන් උදෙසා සම්පාධනය කළ මස් බව නොදන වැළඳුව ඇවැත් නැත ප්‍රතික්ෂේපිත මාන්ස න භික්කවේ මනුස්ස මංසම් පරිබුංචි තබ්බාං යෝ පරිබුංජෙය ආපත්ති චුල්ලච්ච යස්ස නබික්කවේ අපටි වෙක්කත්වා මංසං පරිබුංචි තබ්බාං යෝ පරිබුංජෙය ආපත්ති දුක්කටස්ස මහාවග්‍ය පාලිය පන්සිය පණස්හයපිටුව මහ මිනි මස් නොවැලදිය යුතුය යමෙක් වලදානම් තුලැසි ඇවැත්වෙයි. මහනිනි නොවිචාරා මස් නොවලදිය යුතුය යමෙක් වලදානම් දුකුලා ඇවැත්වෙයි. මස් ව්‍යන්ජනයක් පිළිගන්වන කල්හි එය කිනම් මසක් දෙ යන බව නොදැන් වනවානම් දායකයාගෙන් අසා කැප මසක් නම් පිළිගත යුතුය අකැප මසක්නම් ප්‍රතික්‍ෂේප කළේතුය දායකයා විමසන්නට කලින්ම බෙදයේ නම් විමසා වැලදිය යුතුය අකැප මසක්නම් පාත්‍රයෙන් හෝ වලදන භාජනයෙන් ඉවත් කළ යුතුය. නබික්කවේ හත්ති මංසං පරිපුුංචි තබ්බං යෝ පරිබුංජය ආපත්ති දුක්කටස්ස නිකවේ අස්ස මංසං පරිබஞ்சිතබං යോ පරිබජය ආපත්த்தி දුකටස නභික්කවේ සුනකමංසං පරිබචිතබං යോ පරිබජය ආපත්ති දුකටස නබික්කවේ අභිමංසාං පරිබජිතබං यो පරිஞ்சය ආපති දුකටස නබික්කවේ සීහ මංසං පරිබංචිතබබ ය පරිබජ ආපත්ති දුක්කටස නබික්කවේ ව්‍යාගග මංසං පරිං පරිබුංජය ආපත්ති දුක්කටස නභික්කවේ දීපමංසං පරිබංචි තබ්බං පරිබංජය ආපත්ති දුක්කටස නභික්කවේ අච්ච මංසං පරිංචි තබ්බං පරිුංஞ்சයේ ආපත්ති දුක්කටස නබික්කවේ තරච්ච මංසං පරිஞ்சි තබ්ං ය පරිබුජය ආපත්ති දුක්කටස මහාවගගපාලිය පන්සේ පනස් අට පිටුව සහ පන්සිය හැට පිටුව මිම ඇත් මස් අශ්ව මස් බලු මස් සර්ප මස් සිංහ මස් ව්‍යාග්‍ර මස් දිවි මස් වලස් මස් තරස් මස් යන මේ මස් දහය වැලදීමට අකැප මස්ය මිනිස් මස් හැර ඉතිරි මස් නවේ වැලදීමෙන් දුකුලා ඇවැැත්වේ උද්දස්ස කත මාන්සයෙන් ඇවැත්වන්නේ දැන වැළදුව හොත්තය. මේ අකප්පිය දස මාංශයන් දැන වැළඳුවද නොදන වැළඳුවද ඇවැත් වෙයි. නොදන වැළඳූ භික්‍ෂුව පසුව තමා වැළඳූ මාන්සය අකප්පය මාන්සයක්යැයි දැනගතහොත් ඇවැත දෙසය යුතුය දැකීමෙන් පමණක් තේරුම් ගත නොහෙන මාන්සය කිනම් මාන්සයක් දැයි විමසා පිළිගත යුතුය. පිළිගත් පසු විමසා වැලදිය යුතුය. මේ රටේ දන්දෙන මේසුන් කියනලද කප්පිය මාන්සයන් අනුභව කරන්නවූ නොවන බැවින් දන්දෙන තැන්වලදී ලැබෙන මස් අකප්පියද මස්දෝයැයි සැකයක් ඇතිනොවන බැවින් නොවිම සුවද වරදක් නැත. මිනිස් තෙලහැර මස් අකැප සතුන්ගේ තෙල් කැපය. මිනිසාගේ හා හස්තියාදීන්ගේ කෙරි ගිතෙල් වැඩරු දී මෝරු කැපය මස් අකැප සතුන්ගේ ලේ සම් ඇට ලොම් යන මේවාත් අකැපයබෙහෙත්තකට වුවෝද යොදා වැලදුවහොත් ඇවැත්මන බව කියා තිබයි